ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක් වේවා වල හැම දිනාටම ඔන්න බලන්නකෝ අද මං ඔයාලට අරන් ආවා අලුත්ම විදියේ ගණිත ගැටලුව එක්තරා සාදයකට සහභාගී වූ යාළුවන් 10 දෙනෙකු එම සාදය අවසන් වීමේදී සීලු දෙනාම අතට අත දී විසිර ගියහ ඔවුන් අතර අතට අත දීම් ගණන කොපමණද මෙන්න මේවයි ගැටලුවක් දුවේ පුතේ ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට එන්න හැකියාව තියෙනවා. එහෙනම් මේ වගේ ගැටලුවක් කොහොමද අපි විසඳන්නේ කියලා මම අද ඔයාලට කියලා දෙන්න යනවා බොහෝම කෙටි ක්‍රමයකින්. එහෙනම් මාත් එක්ක රැඳලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනා කරනවා. හොඳයි පුතේ මම මේවා ගැටලුවක් ආවහම ඒ ගැටලුව විසඳන ආකාරය ඔයාලට පියවර තුනකට වෙන් කළා තමයි කියලා දෙන්න යන්නේ. එහෙනම් බලන්න පුතේ පළවෙනි පියවර මොකද්ද කියලා සම්පූර්ණ පිරිසෙන් එකක් අඩු කරන්න කියනවා. සම්පූර්ණ පිරිසෙන් එකක් අඩු කරනවා. දෙවෙනි පියවර ලැබෙන පිළිතුර සම්පූර්ණ පිරිසෙන් වැඩි කරනවා. ලැබෙන පිළිතුර සම්පූර්ණ පිරිසෙන් වැඩි කරනවා. තුන්වෙනි පියවර තමයි පුතේ ලැබෙන පිළිතුර දෙකෙන් බෙදෙනවා. ලැබෙන පිළිතුර දෙකෙන් බෙදන්න. එහෙනම් බලමු පුතේ මේ පියවර තුන අනුගමනය කරලා අපි කොහොමද ගැටලුව හදන්නේ කියලා. බලන්නකෝ මෙතන අපිට වැදගත් වෙන්නේ යහළුවන් කී දෙනයිද කියන එක. පමණයි. එහෙනම් එක්තරා සාදයකට සහභාගී වූ යහළුවන් 10 දෙනෙකු එම සාදයේ අවසන් වීමේදී සියලු දෙනාම අතින් අත අතර අත දී විසිර ගියා. එහෙනම් ඔන්න යාළුවෝ 10 දෙනෙක් ඉන්නවද පුතේ? හොඳට බලන්න පළවෙනි පියවර මතකද? පළවෙනි පියවර තමයි පුතේ සම්පූර්ණ පිරිසෙන් අපිට කීයක්ද අඩු කරන්න තියෙන්නේ? එකක් අඩු කරන්න තියෙනවා. ඔන්න මම දැන් සම්පූර්ණ පිරිස 10යි සම්පූර්ණ පිරිස 10ෙන් අඩු කරනවද වේ පුතේ? එකක්. ඊට පස්සේ මට පිළිතුර ලැබෙනවා කීයක්ද? ඒ කියන්නේ 10ෙන් එකක් නෙ මං දැන් අඩු කරන්නේ. 10ෙන් එකක් අඩු කරාම මට පිළිතුර 9ක් ලැබෙනවා. ඊට පස්සේ දෙවෙනි පියවර මතක් කරන්න. දෙවෙනි පියවරේ කිව්වේ ලැබෙන පිළිතුර සම්පූර්ණ පිරිස එකතුෙන්. ඒ කියන්නේ සම්පූර්ණ ගාන කීයද මේකේ? 10 දෙනයි. ඔන්න පුතේ ලැබෙන පිළිතුර 10ෙන් අපි ගුණ කරනවා. එහෙම නැත්නම් 10ෙන් අපි වැඩි කරනවා. එහෙනම් 10 වැඩි කරනවා පුතේ 9ෙන් අපිට ඔන්න පිළිතුරක් ලැබෙනවා. ඒ පිළිතුර තමයි 90. එහෙනම් 9 10ෙන් වැඩි කරාම 90යි. දැන් මතක් කරන්න දුවේ පුතේ තුන්වෙනි පියවර මොකද්ද? ඒ ලැබෙන පිළිතුර බෙදන්න ඕන කීයෙන්ද? දෙකෙන්. ඒ ලැබෙන පිළිතුර දෙකෙන් බෙදරෝ. එහෙනම් පුතේ මෙතන අපිට ලැබුණ පිළිතුර කීයද? 90යි. එහෙනම් මම මෙතන 90 දා ගන්නවා. 90 අපි බෙදෙනවා පුතේ කීයටද? දෙකට. අන්න හරි. එහෙනම් ඔන්න පුතේ 90 දෙකෙන් බෙදුවාම මට පිළිතුර එනවා 45ක්. එහෙමනම් පුතේ මෙන්න මේ 45 තමයි මේකට පිළිතුර. අතට අත දීම් ගණන 10 දෙනෙක් අතරේ 45යි. හරිම පැහැදිලි නේද? මේ වගේ ගැටලුවක් අපිට විසඳන්න තිබ්බා. බලමු අපි මේ ගැටලුව විසරයා මේ උත්සවයකට සහභාගී වූ යහළුවන් 20 දෙනෙකු එම උත්සව අවසානයේදී එකිනෙකාට අතට අත දී විසිර ගියහ. ඔවුන් අතර අතට අත දීම් ගණනය කරන්න තියෙනවා. දැන් අපි දන්නවා පුතේ කී දෙනෙක්ද? 20 දෙනෙක් ඉන්නවා. පළවෙනි පියවර හැටියට අපි 20ෙන් එකක් අඩු කර ගන්නවා. 20ෙන් එකක් අඩු කරාම පුතේ අපිට එනවා පිළිතුර 19. ඔන්න පුතේ ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ ඒ එන පිළිතුර වැඩි කරන්න තියෙන්නේ සම්පූර්ණ පිරිස එකතුෙන්. 19 වැඩි කරනවා 20ෙන් නේද? 19 20ෙන් වැඩි කරනවා. එහෙනම් පුතේ මේ වගේ ගැටලුවක් ආවොත් මේ 20 බිංදුව අපි ඉස්සරවම දාගෙන අර පැත්තට, ඊට පස්සේ 19 දෙකෙන් වැඩි කරලා පිළිතුර අපිට ඉතාමත් ලේසියෙන් ගන්න පුළුවන් 380යි කියලා. ඔන්න පුතේ 380 පිළිතුර ආවා. 380 අපි බෙදෙනවා කීයටද? දෙකට. 380 බෙදීම දෙක. එහෙනම් පුතේ
ඔන්න බලන්නකෝ මේ ගැවාගේ ගැටලුවක් ආවොත් ඔයාට මෙන්න මේ කෙටි ක්‍රමය අනුගමනය කරලා හරියට හදන්න පුළුවන්. එහෙනම් 20 දෙනා අතර අතට අත දීම් ගණන 190ක් වෙනවා. එහෙනම් පුතේ මේ වගේ ගැටලුවක් ආවොත් ඔයාලට ඔයාගේ විභාගයේදී කිසිම බයවීමකින් තොරව ලස්සනට වැඩේ කරන්න පුළුවන් නේද? එහෙනම් පුතේ අලුත් ගැටලුවක් එක්ක මං එනවා. ඔයාලා නැවත වතාවක් හම්බෙන්න. ආයුබෝවන්.